ශ්‍රී ලාංකික ඔබට වාසි සහගත අවස්ථාවක් ලැබිලා තියෙනවා ඕස්ට්‍රේලියානු වර්ක් වීසාවට. ඕස්ට්‍රේලියානු PR එක ඇප්ලයි කරන්න බලාගෙන බොහෝ පිරිසක් ඉන්න අතර තවත් PR එක ලබා ගත හැකි හා රැකියා අවස්ථාව ලබා ගත හැකි තවත් විවිධ ක්‍රම තියෙනවා. මේ ක්‍රම වලින් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා රැකියා අවස්ථාව ඕස්ට්‍රේලියානු රැකියා අවස්ථාවක් ලබා ගැනීම බොහෝ දිනක් කරන්නේ නැති නමුත් කළ හැකි දෙයක්. ऑस्ट्रेलिया कोहमद रखिया अवस्था लबा करनी ऑस्ट्रेलिया रखिया अवस्था लबा देना वीस वर्ग की प्यारेना हारसी आसू देकर हारसी अनुहतर एकसी आसू हाय सब क्लास एकसी आसू हत यानी वीस कैटेगरी मीट खाली ऑस्ट्रेलिया रखिया दहन में कट वितरा एम अवस्था वती पे कहने ऑपर के क्वालिफिकेशन मत जॉब ऑफर का खोया के ना एरा टेक जानने पुलवा क्रम තිබ්බට ජොබ්ස් අවස්ථා 19කට විතරයි තිබ්බේ. ඕස්ට්‍රේලියාවේ දැන් මේ පැන්ඩමික් අර්බුදයේ පසුව ඒගොල්ලන් ඉදිරිපත් කරලා තියෙනවා ජොබ් 22ක් තව ඒ 22ක්. දැන් මේ වෙනකොට ජොබ් 41කට හැකියාවක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ රැකියා බලාපොරොත්තු තියාගන්න. ඔබ අපි මේ කියන දේ ඔබට වඩා වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. මගේ ආයතනයෙන් සමහරක් අයට උදව් වෙලා තියෙනවා 482 වීසා කැටගරිය යතේ මගේ මයිග්‍රේෂන් ලෝ එක හරහා වීසා ඇප්ලයි කරලා යන්න. ඒක ඉදිරියෙන් ගිහලා තියෙනවා. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හොඳ හැටි අවබෝධයෙන් ගත්තොත් ඔබට ඔබගේ නිවල් සිටම ජොබ් ඇප්ලයි කරලා ඕස්ට්‍රේලියානු ජොබ් එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේක නම් අපි ඉදිරියෙන් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා වගේම ඔබ දැන් මේ පළවෙනි වීඩියෝ එකේ ඔබ තේරුම් ගන්න ඔබට ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් ලබා ගන්න පුළුවන්. මේ ජොබ් වර්ග මොනවද? ඒවා කොහොමද ලබා ගන්න කියන එක මේ මගේ කතාවෙන් පස්සෙ ඔබට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ජොබ් 41ටම ඒ එකක් ඔබ කරලා තියෙනවා. ඔබට পেපර් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ප්‍රායෝගික තියෙනවා නම් ඒකට අවශ්‍ය කරන කුත්ලෙක් නම් ඔබට ජොබ් එකක් සොයා ගන්න විදිය ඔබට තනියම කරගන්න විදිය අපි ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්න. සමහරක් ජොබ්ස් වලට ඩිරෙක්ට් PR එකක් ගැනීමේ හැකියාවක් නැහැ. ස්කිල් ෂෝටේජස් එකේ නොමැතිව තිබිච්ච අවස්ථාවල මේ ඕස්ට්‍රේලියානු ප්‍රයොරිටි මයිග්‍රේෂන් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තිබෙනවා නම් ඔබට ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථාවකින් පසුව ඔබට PR එක ඇප්ලයි කිරීමේ හැකියාවක් ලැබෙන්න පුළුවන්. මේකදී හුඟක් කලකට මතක තබා ගත යුතුයි ඒක කොටස් කීපයකට තියෙනවා. ෂෝට් ටර්ම්, මීඩියම් වශයෙන් ෂෝට් ටර්ම් එකකට ජොබ් වීසා එකකට ගියාට PR එකක් ඇප්ලයි කිරීමට හැකියාවක් නැහැ. මේක මයිග්‍රේෂන් ඉතර මාර රෙජිස්ටර් ලෝ එකකින් ඔබට හරියටම විස්තර දැනගන්න පුළුවන්. ඔබට අපි මෙතෙන්දි කරන්නේ ෆිල්ටර් කරලා ඔබට මේ අවස්ථාව තිබෙනවා නම් ඒ අවස්ථාව හඳුනාගෙන අපේ මයිග්‍රේෂන් ලෝයර්ට නැත්නම් මාර රෙජිස්ටර් ලෝයර්ට යොමු කරන එක වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ මාර රෙජිස්ටර් ලෝයර්ස් 5 දිනක සමගම කොන්ට්‍රැක්ට් තියෙන කම්පැනි එකක්. එතකොට අපි ඔබගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඔබට ජොබ් ඔෆර් එකක් දීම හා ජොබ් ඔෆර් එකෙන් පස්සේ මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ගේ ත්‍රූ ඔබට වර්ක් වීසා එකක් ඇප්ලයි කිරීමට ක්‍රමවේදයක් හදලා දීමට හැකියාවක් තියෙනවා. වර්ල්ඩ් වයිඩ් ආයතනයේ මීට පස්සේ ඔස්ට්‍රේලියාව සඳහා රැකියා අවස්ථාවන්ට යන අයට අපි උදව් කරලා තියෙනවා. ඒක හින්දා ඔබගේ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔබ මේක කළ හැකි දෙයක්. ඔබ උත්සාහ කරලා බලන්න ඔබට මේක තනියෙන් උවද කරගන්න පුළුවන්කක්. ඔබතුමාගේ ආයතනය මගින් හඳුන්වා දීලා කරගෙන ගියා UK සීනියර් කෙයාර් ප්‍රෝග්‍රෑම් එක. ඒක තවමත් ක්‍රියාත්මකද? ඔව් 2021 අප්‍රේල් මාසෙ විතර අපේ ඇඩ්වර්ටයිස්මන්ට් වගේ ඇත්තම අපිට අත්‍යවශ්‍යම UK වලින් ආවේ මැසේජ් එක අපේ හින පාර්ට්නර් කෙනෙක් කිව්වේ නර්සින් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. අත්‍යවශ්‍යම ඔහු කියපු දේ අනුව අපේ Facebook එකේ ඇඩ් එකක් කරා. පසුව අපිට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණා ඒක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි කියලා. මේ වෙනකොට අපි සම්පූර්ණයෙන්ම එකෙන් බැහැර වෙලා තියෙනවා. ඒක ඇයලා කෑ කිව ආයතනිකින් ජොබ් ඔෆර් එකක් ලබාගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් අපි ඒකට එච්චරම සතුටුදායක නෑ. මොකද ඒ ආයතනයෙන් යම් මුදලක් අපේක්ෂා කරනවා වීසා එක ග්‍රාන්ට් කිරීමට පෙර. මගේ ආයතනයේ කිසිම ආකාරයකින් වීසා එකක් ලැබීමට පෙර කාටවත් මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒක හින්දා අපි එකෙන් අයින් වුණා. අපි ඒක කරන්නේ නැහැ. හැබැයි අපිට දැනගන්න ලැබිලා තියෙනවා අපේගේ නම පාවිච්චි කරමින් යම් කිසි කෙනෙක් මේ කටයුතු කරන්න උත්සාහ කරනවා කියලා ඔබ එවැනි අයට හවුල් වෙන්න එපා කියන එක අපි ඔබට තව පැහැදිලිව අවවාද කරනවා. ඔස්ට්‍රේලියා වල රැකියා ප්‍රමුඛතා ලැයිස්තුවේ එහෙම නැත්නම් ප්‍රයොරිටි මයිග්‍රේෂන් ස්කිල් ඩොකියුපේෂන් ලිස්ට් එකේ වෙච්ච අලුත්ම වෙනස්කම ගැන තමයි අපි අද
කතා කරන්නේ. මේකට අලුතෙන් රැකියා 22ක් එකතු වෙලා තියෙනවා. මේකේ තියෙන වාසිදායකම තත්වය තමයි ශ්‍රී ලංකාවේ ගොඩාක් සුලබ රැකියාවල් 22ක් තමයි මේ ලිස්ට් එකට අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. මේ ප්‍රයොරිටි මයිග්‍රේෂන් ස්කිල් ඩොකියුපේෂන් ලිස්ට් එකේ වැදගත්කම මොකද්ද කියලා කිව්වොත් ඒකේ තියෙන වැදගත්කම තමයි ඔයා මේ ලිස්ට් එකේ සඳහන් රැකියාවකට එම්ප්ලොයර් ස්පොන්සර් වීසා එකක් හරහා ඇප්ලයි කරනකොට ඔයාගේ වීසා එකට ප්‍රයොරිටි හම්බ වෙන එක. ඒක නිසා COVID-19 වසංගත තත්ත්වය යටතේ වුණත් ඔයාගේ වීසා එක ඉක්මනට ප්‍රොසෙස් කරන්න ඕස්ට්‍රේලියානු රජය වග බලා ගන්නවා. අලුතෙන් එකතු වෙච්ච වෘත්තීන් 22ත් එක්ක ප්‍රයොරිටි මයිග්‍රේෂන් ස්කිල් ඩොකියුපේෂන් ලිස්ට් එකට අයත් සම්පූර්ණ රැකියා ගාන 41ක්. ඒ කියන්නේ මීට කලින් ස්කිල් ඩොකියුපේෂන් ලිස්ට් එකේ තිබුණේ රැකියා 19ක් විතරයි. මේක ඕස්ට්‍රේලියානු රජය විසින් එයාලගේ නිල වෙබ් අඩවියේ අප්ඩේට් කරලා තියෙනවා. මේ මම පෙන්නලා තියෙන්නේ ප්‍රයොරිටි මයිග්‍රේෂන් ස්කිල් ඩොකියුපේෂන් ලිස්ට් එකට අලුතෙන් එකතු වෙච්ච රැකියාවල් 22. මීට කලින් ඕස්ට්‍රේලියාවල PR ගන්න අමාරුයිම කියන accounting, engineering, IT ඒ වගේම chef කියන වෘත්තීන් ගොඩකුත් මේ පාර ප්‍රයොරිටි ලිස්ට් එකට එකතු වෙලා තියෙනවා. මෙතනදි මම පෙන්නලා තියෙන්නේ ප්‍රයොරිටි මයිග්‍රේෂන් ස්කිල් ඩොකියුපේෂන් ලිස්ට් එකේ තියෙන සම්පූර්ණ රැකියා 41ක ලැයිස්තුව. මෙතනදී අලුතෙන් එකතු වෙච්ච 22 මම හයිලයිට් කරලා තියෙනවා. දැන් මම ඔයාලට කියන්න හදන්නේ ප්‍රයොරිටි මයිග්‍රේෂන් ස්කිල් ඩොකියුපේෂන් ලිස්ට් එක යටතේ ඇප්ලයි කරනකොට දැනගන්න ඕනේ වැදගත්ම කරුණ ගැන. මේක ඩිරෙක්ට් PR ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඔයා මේ විදිහට ඇප්ලයි කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ස්පොන්සර්ෂිප් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවලින් ඔයා වෙනුවෙන් ස්පොන්සර් කරන කෙනෙක් ඉන්නම ඕනේ. ඒ වගේම PMSOL එක යටතේ ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වීසා සබ් ක්ලාසස් වලින් විතරයි. පළවෙනි එක තමයි ටෙම්පරරි ස්කිල් ෂෝටේජ් TSS වීසා එක. ඒ කියන්නේ සබ් ක්ලාස් 482. දෙවෙනි එක ස්කිල්ඩ් එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් රීජනල් ප්‍රොවින්ෂල් වීසා එක. ඒ කියන්නේ සබ් ක්ලාස් 494. තුන්වෙනි එක එම්ප්ලොයර් නොමිනේෂන් ස්කීම් එක ENS එක. ඒ කියන්නේ සබ් ක්ලාස් 186. හතරවෙනි එක තමයි රීජනල් ස්පොන්සර්ඩ් මයිග්‍රේෂන් ස්කීම් එක RSMS එක. ඒක වීසා සබ් ක්ලාස් 187. මේ විස්තරත් ඔයාලට ඕස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවියෙන් බලලා හරියටම තහවුරු කරගන්න පුළුවන්.